අයිබුවන් ඇපල් කඩේ නුවන අදත්තාව ඔබත් එක්ක කතා බහකට. අපි මෙන්න මේ විදිහට කතාවට යන් අපේ කතාව තුළ මෙන්න මේ කරුණු කාරණා ගැබ් වෙලා තියෙනවා. ඒක නිසා ඔබලට කියනවා අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා. මේ සමාජ ක්‍රියාකාරීන් ඒ වගේම මේ අරගලයට පණපෝපු හාමුදුරුවරු ඒ වගේම තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් දැන් එක එක තැන්වල අත්අඩංගුවට ගන්නවා. ඒක ගැන කතා කරමු. ඒ වගේම කොමියුනිටි කිචන් එක, ඒ කියන්නේ මේ අපි මිනිස්සු නොමරි ජීවත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනි කියන එක ගැන ඒකත් කතා කරමු. ඒ වගේම මේ දැන් නීති ආධිපත්‍ය, ඒ කියන්නේ මේ දැන් උසාවි වලින් දෙන තීරණ මත ලංකාව යම්කිසි ප්‍රගමනයක්, ඒ කියන්නේ යම්කිසි ගමනක් යනවා කියලා අපට හැඟෙන ඒ ගමන ගැන කතා කරමු. ඒ වගේම කහදගම ඊට පස්සේ සනත් නිසාන්තලා ඔයගේ කීප දෙනෙක් දැන් හිර කුඩු ඉන්නෝ, ඉතින් ඒ ගැනත් කතා කරමු. ඒ වගේම අපේ නීති ආධිපත්‍ය ගැන කතා කරනකොට ඇත්තටම හිනිකා ගැන කතා නොකරම් බෑ. ඒ ගැනත් අපි කතා කරමු. ඒක තමයි අපේ අද ගැබ් වෙලා තියෙන. ඒක නිසා අපිත් එක දිගටම රැඳී ඉන්න කියලා අපි කියනවා. එතකොට අපි යන් මේ දවස්වල දැන් සමාජ ක්‍රියාකාරීන් ඒ වගේම මේ අරගලයට පණපෝන අරගලයට සක්‍රීය දායකත්වය දෙන කට්ටිය දැන් මේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ලිස්ට්වලට ලංකාවේ එකතු කරගෙන යනවා. මේකේ ඇත්තටම මේ අරගලය කරපු මිනිස්සු ගිහිලිවල සැබෑ අරගල නිර්පාක්ෂික අරගලය මේ අව්‍යාජ විදියට මේ කරපු අරගලය මේකේ තුල කවුරුත් ගිහිලිවල ඕ ගෙවල් වලට ගහන්නවත් මිනිස්සුන්ට කරදර කරන්නවත් ගියේ නෑ. ඒ මිනිස්සු තමන්ගේ අරගලය මේක මතවාදීව අපි අරගෙන ගියා. ඒක තමයි අපේ සැබෑ අරගලය වුණේ. ඒකට පණවපෝපු කට්ටිය ඒ මත පිහිටලා අනිත් මිනිස්සු කරපු එක එක වැරදි මත දැන් මේ සමාජ ක්‍රියාකාරී ඒ වගේම රැට්ටා වගේම ඒවම ගත්තොත් එක වකමුල්ලේ උදිත හිමි ඒ වගේම වෑකන්දවල රාහුල හිමි ඒ වගේම දේවාලේ ගම ප්‍රේමරත්න හිමි වගේ හාමුදුරුවරුත් අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ වගේ තැන්වලදී උසාවිය ක්‍රියා කරපු ආකාරය දැක්කට පස්සේ ඇත්තටම අපට ප්‍රශංසනීයයි කියලා තමයි කියන්න දෙන්නේ. මොකද ඒ අය දන්නව, ගෞරවනීය මිනිසුරුවරුන් දන්නව, ඒ වගේම උසාවියේ ඉන්න නීතිඥවරු දන්නෝ. ඒ කියන්නේ කරුණු කාරණා ගෞරවනීය මිනිසුරුතුමන්ලාට ඉදිරිපත් කරනවා. ඒ කට්ටිය හරි කරුණු කාරණා මත ඒ අය කරපු දේවල් කියපු දේවල් ඒ කට්ටිය හිටපු දැන් ඒව හරියට සාක්ෂි මත ගෙනල්ල ඉදිරිපත් කරාට පස්සේ ගෞරවනීය මිනිසුරුතුමන්ලත් ඒකට සාධනීයව අපේ මේ අරගලය පැත්තේ හිටගෙන හරි විදියට තීරණ දුන්නා. ඉතින් ඇත්තනම අපි ඒ ගැන මේ සතුටු වෙන එක පැත්තකින් අධිකරණය ගැන, අනිත් පැත්තෙන් පොලිසිය ගැන නම් ඇත්තටම සතුටු වෙන්න විදියක් නැහැ මේ වෙලාවේ. ඔවුන් මේ රාජපක්ෂලාගේ ඒ වගේම රනිල්ලාගේ බැල මෙහෙවරකම් කරන ජාතියක් විදියට තමයි මේ පොලිසිය දැන් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක අපි කියනවා වහාම මේ අනීතික විදියට මිනිස්සු අත්අඩංගුවට ගන්නවා, ඒ වගේම මේ කරන ජඩ වැඩ නවත්තන්න පොලිසිය කියලා කියන්නේ රටේ මහජනතාවගේ ආරක්ෂාව මිසක් මෙතනින් එහාටෝ 225වත් ඕවානිත් ඉන්න 70 පුරුත්වත් රකින්න නෙයි. හරි තැන හරි විදියට හිටගන්න කියලා වෙලා ඉල්ලීම කරනවා. ඒ වගේම අපි ඇත්තට මේ කොමියුනිටි කිචන් කියලා වෙලා කියන්නේ මේ සාමූහිකව මිනිස්සු මැරණ එක නවත්තන්න අපි මොකද්ද කරන්න ඕනේ, එතකොට අපි කොහෙමද කොයි වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා ගත්තොත් එහෙම හැම ගමකම මේ කොමියුනිටි කිචන් එක මේ විදියට මිනිස්සු නොමෙරි ජීවත් වෙන්න මේ වෙලාවේ ඇත්තටම කෑම වේලක් නැතුව කොයිතරම් අඩලුහුණුකම් වල ජීවත් වෙන මිනිස්සුද ලංකාවේ ඉන්නේ. ඒ නිසා මධ්‍යම ප්‍රාන්තික මිනිසුන්ටත් අන්තාසන්න වෙලා තියෙන. එතකොට දුප්පත් දරිද්‍රතාවයෙන් පෙළෙච්ච මිනිස්සු තවත් අසන්න වෙලා තියෙන. ඒක නිසා ඒ වගේ මිනිස්සු රැකගන්න ඇති හැකි අය පුළුවන් විදියට දායකත්වය දාලා මේ ගමේ අපිත් ඇත්තටම උදව් කරන පිටරටවල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මේ වෙලාව කියනවා මේ විදිහට තමන්ගේ ගමේ මේ සියලුම දෙනා එක්කහු වෙන්න පුළුවන්, එක තැනකට එක්කහු වෙලා කැම්බීම ටිකක් උයලිවලා අහිංසක මිනිසුන්ගේ ජීවිත රැක ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න කියලා කියන ඒක ඇත්තටම කරනකොට මංජුශ්‍රී අරංගල ඒ වගේම මේ අභිෂේකනංගී ඒ වගේම සුදායියා ඊට පස්සේ සර්වෝදය ආයතනය ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කරන සත්කාරයට. අනිකුත් සියලුම දෙනා මේකට උදව් කරනවා. ඉතින් ඒක නිසා මම ලෝකේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් ඉල්ලනවා මේ කට්ටිය කරන මේ මහා උසත්කාරයට පුළුවන් විදිහට උදව් කරන්න කියලා. එතකොට අපි ඒක ගැන කතා කරලා ඉවරලා ඊට පස්සේ අපි ඇත්තටම යමු මේ දවස්වල දකින්න තියෙනවා නීති ආධිපත්‍ය. ඒ කියන්නේ උසාවිය ඉන්න නඩුකාර උන්නාන්සේලා ඇත්තටම හරි තැන හරි විදිහට හිටගෙන නීතිය පසඳලන්න ඒ අය ලොකු උත්සාහයක් ගන්නවා මේ රට නීති ආධිපත්‍ය හරි තැනට ගැලවිලා මේ රට කෙලින් කරන්න. මොකද රටක නීතිය හරි තැනක තියෙනවා කියලා කියන්නේම ඒ රට කෙලින් කරන්න පුළුවන් නීතියට බයයි සියලුම දෙනා. නීතියට බය නැති වුණාට පස්සේ තමයි මේ
හැම ප්‍රශ්නයක්ම වෙන්නේ. එතකොට දැන් අපි ඒකයි කියන්නේ මේ ජනාධිපතිනේ කවුරුණත් ජනාධිපතිගේ ඉඳලා ඉන්න පහළට ඔක්කොම නීතියට යටත් කරොත් එහෙම ඒ අය කියන්නේ උසාවිය ඊට උසාවියට උඩින් ජනාධිපති හිටියත් වැඩක් නැහැ. මොකද රටක නීතිය කඩනවා. දැන් බලන්න මෙච්චර කාලයක් ජනාධිපති නීතියට උඩින් තියපු නිසා තමයි මෙච්චර කාලයක් ඔබලා ඔබලාගේ හදවතට කතා කරලා බලන්න අපේ මහජන ඡන්දෙන් සර්ව බල ඡන්දෙන් ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච කිසි එක්කෙනෙක් මේ කාලය තුල කවුරු හරි නිදොස් කොට නිදහස් කරා නම් මේ රටට අගතියක් කරපු නැති මේ රටට යම් කිසි සේවයක් කරා නම් ඒ සේවයක් කර පුද්ගලෙක් නිදහස් කරා නම් නිදොස් කොට නිදහස් කරා නම් නිදහස් කරේ මේ ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේකා නිදහස් කරලා තියෙන්නේ. මොකද ඒ මනුස්සය යම් කිසි මේ රට වෙනුවෙන් යම් කිසි කාර්යයක් කරා. ඊට පස්සේ දේශපාලන වශයෙන් ආවට පස්සේ මහින්ද රාජපක්ෂලා කර ඔහුගෙන් පලිගන්න එක එක උසාවි දාලිවල්ලා ඒකට ටික අවශ්‍ය නඩුකාරයෝ දාලිවල්ලා අවශ්‍ය තීරණ තීන්දු ගෑල්ලිවල්ලා අර ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේකා ඇතුළට දාපු එක තමයි කරේ. එතකොට මේ කාලය තුළම ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේකා විතරයි මෙන්න මේ විදිහට නිදහස් කරේ. අනිත් අය බලන්න ඔක්කොම මිනිමරු මංකොල්ලකාරු දූෂකයෝ තමයි හැමතිස්සෙම මේ අය නිදහස් කරලා දෙන්නේ. එතකොට අපේ සර්ව බල ඡන්ද බලයෙන් මේ පත් වෙන ජනාධිපති හැමතිස්සෙම නිදොස් කොට නිදහස් කරා නම් මිනිමරුවේ මංකොල්ලකාරේ දූෂකයෙක්. ඉතින් බලන්න අපි මේ නීතියට උඩින් ජනාධිපති කෙනෙක් තියෙන එකේ තේරුමක් නැහැනේ. එතකොට ඒ අයට ඇත්තටම රුපියල් 2500ක් වගේ පොඩි මුදලක් ගෙවන්න බැරුව හිරේට යන මනුස්සයා නිදහස් කොට නිදහස්, ඒ කියන්නේ වැරදක් නැතුව සමහර මිනිස්සු හිරේට යනවා. හරිද? එක්ක නැත්නම් ණයක් කොහේ හරි ණයක් කරගෙන ඒ ණය ගෙවා ගන්න බැරුව මිනිස්සේ හිරේට යනවනම් ඒ වගේ මිනිස්සුවත් අඩුම ගානේ මේ සානුකම්පිතව හිතලිවල නිදහසට දෙන්න නිදහස දෙන්න තරම් මෙච්චර කාලයකට පෙළඹිල නැති ජනාධිපතිවරු හැබැයිස්සෙම දෙනවා. ඔවුන්ත් එක්ක මේ දූෂිත වලල්ල තුල ඉන්න ඔවුන්ට සල්ලි පම් කරන එක්ක නැත්නම් දේශපාලන වශයෙන් එක්ක නැත්නම් සමාජීය වශයෙන් එක්ක නැත්නම් මොන හරි බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ගේ කවුරු හරි කෙනෙක් හිටියොත් එහෙම හිරකුඩු ඇතුළත හිරකුඩුවේ ඒ කියන්නේ මරණ දඬුවමට හරි ලක් වෙලා අන්න ඔවුන් තමයි මෙච්චර කාලයකට නිදහස් වෙලා දෙන. ඒක නිසා තමයි අපි කියන්නේ මේ නීතියේ ආධිපත්‍යය උඩින් තියෙන්න ඕනේ. ඊට පස්සේ නීතිය උඩින් තියෙන්න ඕනේ. අනිත් සියලුම දෙනා යටින් තිබුණොත් එහෙම මේ නීතියට බයට සියලු දෙනා හැදෙනවා. ඒක තමයි අපි කියන්නේ නීතිය හැමතිස්සෙම උඩින් තියෙන්න ඕනේ කියලා. එතකොට ඒක ගැන කතා කරනකොට ඇත්තටම මේ හිර්නිකා කියන චර්තය අමතක කරන්න බෑ. අපි සමාජයක් වශයෙන් ගත්තොත් එහෙම හිර්නිකාව ඇත්තටම ආදර්ශයට ගන්න ඕන තැනක් තමයි මේ 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 නඩු තීන්දුවත් එක්ක මේ දුබින්ද සිල්වා ආයිත් හිරේට යනවා කියලා කියන්නේ. එතකොට මම කියන ලංකාවේ ඉන්න ශ්‍රීලුම ශ්‍රී ලාංකිකයන් ඉල්ලන තමන්ට අසාධාරණයක් වෙලා නම් අසාධාරණයට විරුද්ධව කවුද ඒක උස්ද මිරිද පහද්ද කියලා කල්පනා කරන්න එපා. තමන්ට හැමතිස්සෙම අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණයට විරුද්ධව නැගිටින්න කොන්දක් තියෙන්න ඕනේ. ඒකට තමයි මේ හිර්නිකා මං ආදර්ශයට ගන්න කියලා කියන්නේ. එතකොට ඒ කෙල්ලගේ තාත්තා මරපු එකේ පලිය ගන්නනේ නීතියේ සාධාරණීෂ්ඨ කරන්න ඇය තාමත් අරගල කරනවා. එතකොට ඒ අරගලේ ලංකාවේ ඕන තරම් මේ අහිංසක මිනිස්සුන්ගේ තාත්තා මරලා ඇති, සහෝදරයෝ මරලා ඇති, අම්මා මරලා ඇති, ওই විදිහට නැත්නම් නෑද හිත මිත්‍රෝ ආදී මරලා ඇති. ඒක නිසා ඒ වගේ තැන්වලදී මෙන්න මේ කෙල්ලව ආදර්ශයට ගන්න. අරගෙන ඉවල තමන්ගේ හැමතිස්සෙම තමන්ට වෙච්ච අසාධාරණ වෙනුවෙන් හඬක් නඟලිවල ඒ හඬ වෙනුවෙන් පෙනී සිටින උස්ත මිදිද පහද්ද කියලා බලන්න එපා. හැමතිස්සෙම මේ විදිහට වෙලා නීතියට ඒ මිනිස්සු ගේන්න ඔබගේ දායකත්වය දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. නැත්නම් අපිට මේක නීතිය සාධාරණත්වයක් දකින්න හම්බෙන්නේ නැහැ. හැමදාම බලය තියෙන එක අනිත් මිනිස්සු පාගගෙන ඉන්න හදන ඉතින් ඒ වගේ නැතුව හැමතිස්සෙම වැරද්දක් කරා නම් ඌට දඬුවම් දෙන්න ඔබලාත් මේ වෙන්න කියලා කියන. එතකොට ඒ වගේම තව කතා කරන්න ඕන දෙයක් තමයි දැන් මේ කහඳ ගමල. ඊට පස්සේ අර ගුරුවරියක් හිටියා ඒ මිනිස්සය ඇතුළට ගියා. ඊට පස්සේ දැන් යනවා සරත් නිසාන්තල මේ දැන් මේ දවස් ටිකේම ඇතුළේ ඉන්නවා හිරකූඩු ඉන්නවා. නමුත් ඒ කට්ටියට කියන්න පුළුවන් උඹලා පළයන් ඇතුළට අපි හිරකූඩුවත් නිකන් උඹලට මගුල් ගයක් වගේ කරලා දෙන්නම් කියලා. ඒ සියලුම දේවල් තිබුණත් හිරකූඩුවක් තුල තමයි ඉන්නේ. එතකොට දැන් ඔබලා කල්පනා කරන්න සරත් නිසාන්තල ඕ දැන් හැම එකෙකුටම දැන් හදවතක් තියෙන මනසක් තියෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. අපි මුන්ට කඩේ ගිහිල්ල ඉවරලා උන් ඔක්කොම හැමතැනම අපිට අපි උන් අපිට වඩා උන් බලෙන් වැඩි නිසා උන් එතන බේරලා ඉන්නෝ.
ඊට පස්සේ අපි අයින් ඊට වඩා පල්ලෙහා ඉන්න නිසා අපි හිරේ යන්න ඕනේ. එතකොට දැන් මෙතනදී සනත් නිසාන්තවත් කහඳගමවත් ඕ අර අර ගුරුවරියවත් ඕ කවුරුවත් ඕ ඉන්න පොඩි පොඩි උන් යන්න දෙයක් නැහැනේ. මේකේ අදාළම පුද්ගලය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඊට පස්සේ බැසිල් රාජපක්ෂ, ඊට පස්සේ ඕ ජොන්සන් ප්‍රනාන්දු, හරිද? දේශබන්දු තෙන්නකෝන්. ඕ වගේ උන් ටික ඇතුළට යන්නේ නැහැනේ තාම. උන් ඇතුළට යන්න නැතුව පොඩි උන් ටිකක් ඇතුළට දානවා. ඉතින් ඒක නිසා උඹලටත් යුතුකමක් තියෙනවා කල්පනා කරන්න. අපි හැමදාම මේ පොඩි උන් නිසා උන්ගේ බලය රැක ගන්න උන් අපිව හිරේ අවලිවල උන් පිටේ ඉන්න හොඳට එළියේ. ඒක නිසා උඹලා දැන් කල්පනා කරපල්ලා මේ තනිකර මුන්ව රකින්න යන්න එපා. උඹලටත් දැන් තමන්ට කියලා පවුලක් තියෙනෝනේ. මේ මුන් රකින්න ගිහිල්ලා උඹලත් උන්ගේ රැකවරණය ඉඳගෙන හොරකම් වංචාව දූෂණය කරන්න ගිහිල්ලා තමයි මේ හොර පවුලකට උඹලත් ඈඳිලා තියෙන්නේ. ඒක නිසා දැන්වත් කල්පනා කරලා ඕවලින් අයින් වෙයල්ලා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා, තමන් හැමතිස්සෙම ලංකාවේ ඉන්න බලධාරීන්ට පුෂ් කරන්න, දැනුවත් කරන්න, මේ මිනිස්සු පොළඹවන්න. අපිට අපේ රටේ ඉන්න මිනිස්සුන්ට, අපේ රටේ ඉන්න තමන්ගේ හිතවතුන්ට හරි දෙමව්පියන්ට හරි කාට හරි අඩුම ගන්න ඩොලර් 100ක පාර්සලයක්වත් අවශ්‍ය කෑම බීම ටිකවත් ලංකාවට එවන්න, අවශ්‍ය වටපිටාව හරිගස්සනලා දෙන්න කියලා. මොකද මට ඒ ඉල්ලීම කරා. මාත් එක්ක මේ සංවාදයක් කරපු මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. අයිබුවන් ශිරාන්ගමගේ මහත්මයා, අයිබුවන්. ඔව්, අද මේ දැන් ලංකාවේ මේ ඇතුවිලා තියෙන සිටුවේෂන් එක අපි කොහොමද ලංකාවේ පිට ජීවත් වෙන ශ්‍රී ලංකේය වශයෙන් කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඒ වගේම ලංකාවේ පිට ජීවත් වෙන ශ්‍රී ලංකේය වශයෙන් ලංකාවේ කට්ටියට මේ වගේ මොන වගේ උදව්වක්ද කරන්න ඕනේ කියලා ඔබ මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වා. අපි එතෙන්ට ප්‍රවේශයක් ගමු. මේ මොන වගේ අදහසක්ද ඔබ දරන්නේ මේ 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 ප්‍රශ්නයෙන් අපි අපේ කට්ටිය පොඩ්ඩක් ගොඩ ගන්න නම්? දැන් මෙහෙමයි, මේ රටවල ඉන්න කට්ටිය දැන් දන්නේ නැහැ නේ මොකද කරන්න ඕනේ කියලා. කෑම ටිකක් ගවලට අරින්න පුළුවන් නම් කෑම පෙට්ටි ටිකක් ගවනා පුළුවන්. මොකද දන්නේ ටැක්ස් ගහයි දොතෙන් ගියාම දැන් වැරදින් දැන් හම්බන්තොට බොක්ස් එකක් හරින උරුමේ දලා ඔකට දහ වරස්සා කරන මිනිස්සු අරන් එන්නේ. ඒකට තේරුමක් නැහැ නේ. කාන්දුවේ මොනවාරි ක්‍රමවේදයක් කරනවා ටැක්ස් ටික ගෙන්නලා ලිමිට ප්‍රමාණයක් ඒක පැමිණියකට මෙච්චර හාව ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නම් එතකොට ඒක ආණ්ඩුවේ පුරණ එක ගෙවල්වල ලබා දෙන සන්න කෑම ටිකක් එන්නේ එතකොට. ඒ කියන්නේ ඔබ කියන්නේ දැන් ඩොලර් 80ක පෙට්ටියක් අපිට මාසෙකට අපේ පවුලේ ඉන්න අයට යවන්න පුළුවන් නම් එතකොට පවුල් සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර ඉන්නවා කියලා කියන මැද පෙට්ටියක කලාපේ විතර. ඔව්. එතකොට ඩොලර් 100ක පෙට්ටි ලක්ෂයක් ගියා කියලා කියන්නේ ඩොලර් කෝටියක ලංකාව ඇතුළට කෑම ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒකද? ඔව්, කැමරේක එහෙමනේ. ඒක තමයි මම ගෙවලනේ දාන්නේ. මම මෙහෙන් ගෙවල දානවා. කැමරේට ගෙවල දාන්නේ. ෂිබිනෝට ගෙවල දානවා. ඔතන ගියාර පස්සේ රේගුවට එතන කොහමද ගෙවල ලැබෙන්නේ සලස්සන්නේ නැහැ කවුරු හරි. ඒ ක්‍රමවේදය හදාගන්න තමයි ඕනේ. මම මේ කියන ප්‍රොපෝසල් එක ඉදිරියට කරන්න ඕන හොඳයි. මට ඉල්ලීමක් කරා ඇපල් කඩේ නුවන් වශයෙන් කියන්න ලංකාවේ ඉන්න බලධාරීන්ගෙන් මේ වෙලාවේ ඉල්ලීමක් කරන්න කියලා. මොකද ඩොලර් 100ක පාර්සලයක් හදලා ඒක ලංකාවට ගියොත් එහෙම එතකොට ලංකාවේ කිසිම වියදමක් නැතුව ලංකාවේ ඩොලරයක්වත් එළියට යන්නේ නැතුව සියලුම වියදම් මෙහෙ දැල්ලිවල පිටරට ඉන්න පිටරටියන් දැල්ලිවල ලංකාවට එතකොට බඩු ටික යවන්නේ. අඩුම ගානේ ලංකාවේ ඉන්න මිනිස්සු නොමරි ජීවත් වෙන්න ඒකත් උපකාරී වෙනවා. එතකොට ඩොලර් 100ක් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ලක්ෂ 3ක් ඉන්නවා කියලා හිතුවොත් එහෙම ලක්ෂ 3න් ලක්ෂයක් මේ ඩොලර් 100 ගානේ මාසෙකට එක පෙට්ටියක් යවා ගන්න පුළුවන් වුණොත් එහෙම ඩොලර් කෝටියක බඩු ඇවිල්ලා තියෙනවා ලංකාවට. එතකොට ලක්ෂයක් පෙට්ටියක් යවුවොත් එහෙම ඩොලර් 100ක් වියදම් කළා ඩොලර් කෝටියක ලංකාවට ඇවිල්ලා තියෙනවා බඩු. ඒක නිසා ඒ ඩොලර් කෝටියත් මේ වෙලාවේ ඒ මිනිසුන්ට ලොකු පිටුවහලක් වෙනවා. ඒක නිසා ඒකට හරි ක්‍රමවේදයක් හරිගස්සන්න කියලා ඉල්ලීම කරන ගමන් අදට ඇපල් කඩේ නුවණ ගිහිල්ලා එන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.